नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामि। साधु साधु साधु। අපගේ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. අපගේ ගුරුදේවෝත්තමයන් වහන්සේටද නමස්කාර වේවා. පින්වත්නි, අද මේ සද්ධර්ම වර්ෂා දහම් දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ ප්‍රංශේ පැරිසී පදිංචි පින්වත් පෝරුවල විදාන්ලාගේ එම් සංජීවනී මහත්මිය සහ කිතුල්ගල බටහේන් කන්ද පදිංචි සහෝදර සහෝදරියන් විසින්. 2022 6/8 දින මිය පරලොව ගිය හෙට්ටිකන්ද ගමරාලලාගේ රන්මැණිකේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස. පින්වත්නි, අපිට දැන් ඉදිරියේදී අපි සිහි කරනවා අපට ගෞතම බුද්ධ ශාසනය දායාද කොට වදාළ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. අපට බුදු කෙනෙක් බඳුව මේ බුද්ධ ශාසනය දායාද කළ මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපි පොසොන් පොහොය ලංවෙද්දී පොසොන් පොහොයට සිහි කරන්නේ. අපේ මිහිඳු මහරහතන් වහන්සේ තමයි ලංකාවට වැඩම කොට භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී බුද්ධ වචනය මේ අපට දායාද කොට වදාළේ. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාදීපයට මේ ශ්‍රී සද්ධර්මය දායාද නොකළා නම් අපට කොයි වගේ ඉරණමකට මුහුණ දෙන්න වේද කියලා අපිට හිතාගන්න බෑ. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුකම්පාව නිසා තමයි අපට භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ධර්ම දායාදය ලැබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයටම ප්‍රකාශ කළා, කියා දුන්නා. ඒ නිසා තමයි අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි මේ ලංකාදීපයේ බොහෝ රහතන් වහන්සේලා බිහි වුණේ. සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන් බිහි වුණේ. පින් කරන පරපුරක් බිහි වුණේ. සීලය දියුණු කරන පරපුරක් බිහි වුණේ. ධර්මයට ආස කරන පිරිසක් බිහි වුණේ. ධාතුන් වහන්සේ බෝධීන් වහන්සේ වන්දනා කරන පිරිසක් බිහි වුණේ අපගේ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ නිසායි. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුකම්පාවෙන් ලද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ වචනය අපි ඉගෙන ගත්තොත්, ඒ වචනේ මෙනෙහි කළොත් තමයි තේරෙන්නේ මේ සංසාරයේ තියෙන දුක්ඛිත බව, මේ සංසාරයේ තියෙන ශෝකනීය බව, මේ සංසාරයේ තියෙන භයානකකම. සාමාන්‍ය මිනිසෙකුට මේ ගත කළ ජීවිත රටාව තුළ අපිට තියෙන බලාපොරොත්තු, අපකට තියෙන ආසාවල්, අපගේ තියෙන කැමැත්ත, අපි ඉගෙනගත්ත දේවල් එක්ක අපේ හිත පවතින මොකක් එක්කද? තනිකර මුලාවකුත් එක්ක. මුලාව තුළ හැමතිස්සම ක්‍රියාත්මක වෙන්නේ රාගයත්, දේශයත්, මෝහයත් විතරයි. රාග, දේශ, මෝහ වලින් යුක්ත ජීවිතයට තියෙන අනතුර තමයි රාගදේශ මොහවලින් සිතපුවයින්, කියපුවයින්, කරපුවයින් කවදාවත් සැපේ උපද්දවන්නේ නැහැ. එතකොට රාගදේශ මොහවලින් නම් සිතන්නේ, කියන්නේ, කරන්නේ, සිතන්නේ
එතකොට ඒ උපදින කර්මය තුළින් ඒ සත්වයා ඒ මනුස්සයා දුගතියට එක්කගෙන යනවා. ඒක තමයි සාමාන්‍ය අවබෝධයකින් තොරව කෙනාගේ ජීවිතයේ ස්වභාවය. රාගය හටගත්තට පස්සේ එයාට ඒක තෝරගන්න බෑ. කියන්නේ මොකද්ද, හිතන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියලා රාගය හටගත්ත හිතට තේරුම් ගන්න බෑ. ද්වේෂය හටගත්ත සිතටත් ඒක තෝරගන්න බෑ. ඒතර මේ ඔක්කොම තියෙන මුලාවත් එක්ක මුලාවී යුත් ජීවිතයකට තියෙන්නේ අකුසල් ගොඩක් රැස්වීම පමණයි, පව් ටිකක් රැස්වීම පමණයි. කර්මානුරූපව එන ගමනේ කලාතුරකින් අපි මනුස්ස ලෝකෙට එනවා. හැබැයි ආවට මනුස්ස ලෝකෙන් යන්නේ නැවත මනුස්ස ලෝකයට බොහෝ කාලයකට කල්ප ගානකට එන්න බැරි විදිහට කර්ම රැස් කරගෙනයි. ඒ නිසා පින්වත්ති, මේ අපිට ලැබුණු දුර්ලභ අවස්ථාවේ මේ බුද්ධ ශාසනය කෙරෙහි හිත පහන් කරගෙන ධර්මයේ පුරුදු කරන ලැබීම තරම් වාසනාවක් භාග්‍යයක් මේ ලෝකේ තවත් නැහැ. ඊට වඩා භාග්‍යයක් වාසනාවක් මේ ලෝකේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනය කෙරෙහි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පහන් කරගෙන හිත පහදවා ගන්න එක, ධර්මයේ කෙරෙහි හිත පහන් කරගෙන පහදවාගෙන, සංඝයා කෙරෙහි හිත පහන් කරගෙන පහදවා ගන්න එක මේ ජීවිතයට වඩා රැක ගන්න ඕන. ජීවිතයට තියෙන ආදරය ජීවිත අපේක්ෂාවට දෙවනි තැන දීලා මේ තුනුරුවන් කෙරෙහි සිතේ හටගත්ත ශ්‍රද්ධාව රැක ගන්න නුවණ තියෙනවා නම් ඒක නම් මහන්සි වෙන්න ඕන. නුවණ තියෙන කෙනාට ඒක මහන්සි ගැනීමෙන් තමයි එයාට ප්‍රයෝජනෙ තියෙන්නේ. දැන් බලන්න මේ හිතේ උපන්න අකුසලේ මේ අකුසලේ විපාක දෙන ආකාරය දැක්කේ බුදුරජාණන් වහන්සේනේ. මොකද කර්ම විපාකයන්ගේ විපාක දෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ තමයි මනාකොට දකින්නේ. බුදුරජාණන් වහන්සේ තියෙන මේ අතීතනාගත වර්තමාන කියන තුන් කාලයේටම කර්මය හටගෙන ඒ කර්මේ විපාක දෙන ආකාරය දකින්න පුළුවන් මේ දසබල ඥානවල එක ඥානයක්. මේ කර්මය අතීතයේ කරපු එකක්, මේක විපාක දෙන්නේ කොයි කාලේද, මේ වර්තමානයේ කරන කර්මය කොයි කාලේද විපාක දෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට අතීත අනාගත වර්තමාන මේ කර්මයන්ගේ විපාක දෙන ආකාරය හේතු වශයෙන් ඵල වශයෙන් විස්තරාත්මකව දකින්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේට ඒකයි මහා අනුකම්පාවක් ඇති වුණේ. ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැතුව ඉන්න ජීවිතයේ තියෙන මේ දුක්ඛිත ඉරණම. එතකොට බුදුරජාණන් වහන්සේ අපි දන්න බුදුරජාණන් වහන්සේ දැක්කනේ සත්‍යයන් චුත වෙලා උපදින ආකාරය. බුදුරජාණන්සේ බුද්ධත්වයට පත්වෙන්න කලින් අපි දන්නවා පුබ්බේ නිවාස ඥානය උපදවා ගත්තා. පුබ්බේ නිවාස ඥානය කියලා කියන්නේ කලින් ගත කළ ජීවිත දකින්න පුළුවන් නුවණ. ඊළඟට බුදුරජාණන්සේ උපදවා ගත්ත චුතූපපාත ඥානය. මේ සත්‍යයන් කර්මානුරූප චුත වෙලා කර්මානුරූප උපතකට යන්නේ කොහෙටද කියලා දකින්න පුළුවන් නුවණ. හැම සත්‍යෙකෙම චුත වෙලා උපදින ආකාරය දකින්න පුළුවන් මේ නුවණ බුදුරජාණන් උපදවා ගත්තා. ඉතින් බුදුරජාණන් දැක්ක ගොඩක් අය සිත, කය, වචනය කියන තුන වරද්දලා පාවිච්චි කරගෙන මේ දුගති යන ආකාරය තමයි බුදුරජාණන් දැක්කේ. ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුර සඳහන් වෙන එක තැනක මෙන්න මේ හරි ලස්සන විස්තරේ මේ පව කරපු කෙනෙක් ඒ පව හේතුවෙන් දුක් විඳපු ආකාරය. එක ප්‍රේතියක්, එක සිල්වත්, බොහොම ශ්‍රද්ධාවන්ත, දන් දෙන්න ධර්මයේ හැසිරෙන සිල්වත් ගිහි ගෙදර වාසය කරන කාන්තාවකට එක ප්‍රේතියක් පෙනී ඉන්නවා. ඒත් ප්‍රේතියක් පෙනී ඉන්නකොට මේ අර සිල්වත් ගුණවත් ගිහි ගෙදර වාසය කරන මේ ධර්මයේ හැසිරෙන මේ කාන්තාව අහනවා, ඒ දකින්න ලැබුණු කෙනාගෙන් අහනවා, ඔබේ ඇඟේ නූල් පොටන්නේ. ඊළඟට අහනවා, ඔබ හරිම විරූපී, කෙට්ටුයි, නහරවැල් පෑදිලා, ඉලයට ඉලිප්පිලා, කෙට්ටු සිරුරා, කවුද මෙතන ඉන්නේ කියලා අහනවා. එතකොට අපේ ප්‍රේතියක් ඉන්න ප්‍රේතියක්ගේ පරලොව ජීවිතේ ප්‍රේතියක් වඩ පස්සේ ඉන්න ආකාරය මේකෙන් තේරුම් ගන්න පුළුවන්. කොහොමද ඇඟේ නිර්වස්ත්‍රයි, නූල් පොටක් නැහැ, විරූපී, කෙට්ටුයි,
නහරවැල් ඉලිප්පිලා. ඊළඟට නහරවැල් මස් නැති නිසා නහරවැල් ටික ඔක්කොම පේනවා. ඉලෑට ටික ඉලිප්පිලා ඇවිල්ලා. ඊළඟට හරිම කෙට්ටු ශරීරයක් කිනු තියෙන්නේ ඔබ කවුද කියලා අහනවා. ඊට පස්සේ ඊට පස්සේ මේ ප්‍රේත උත්තර දෙනවා. මම මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට මගේ නම මත්තා. ඒ කාන්තාවගේ මේ ප්‍රේතියක් වෙච්ච කාන්තාවගේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට නම මොකද්ද? මත්තා නම, මත්තා. එතකොට මේ ප්‍රේති කියන ඔබට කිව්වේ තිස්සා කියලා. ප්‍රේති කියන්නේ ඒ අර සිල්වත් කාන්තාවට කියන්නේ තිස්සා කියලා. කියන අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරිඳ වෙලා හිටියේ. නීතිය ලෝකේ තියෙනවනේ එහෙම බිරිඳවරු කීප දෙනෙක් විවාහ කරගන්න පුළුවන් නීතියක් අතීතයේ තිබිලා තියෙනවා. එතන කියනවා අපි එකම ස්වාමියාගේ බිරිඳවරු කියනවා මේ අර ප්‍රේති කියන මං පව් කරගත්තු නිසා තමයි මේ ප්‍රේත ලෝකේ මේ විදිහට ඉපදුනේ. ඇඟේ නූල් පොටක් නැති විරූපී, නහරවැල් පෑදුණු, ඇට ඉලිප්පුණු, ඊටාම කෙට්ටු සිරුරක් ඇතුව මම ප්‍රේතියක් වෙලා උපන්නේ. මම මත්තා වෙලා මනුස්ස ලෝකේ ඉන්නකොට ඔබ සමග වාසය කරද්දී කරගත්ත පව් නිසා ඒකයි මට ප්‍රේත ලෝකෙ එන්න සිද්ධ වුනේ. තිස්ස අහනවා මේ ප්‍රේතියක් වෙච්ච ප්‍රේතිගෙන්, මේ මත්තා කියන ප්‍රේතිගෙන් අහනවා, ඉතින් ඔබ මනුස්ස ලෝකේ ඉන්නකොට කයින් කරපු පව් මොනවද? වචනෙන් කරපු පව් මොනවද? හිතින් කරපු පව් මොනවද? මොන වගේ පාප කර්මයක් කළාද කියලා අහනවා ඔබ මනුස්ස ලෝකෙන් ප්‍රේත ලෝකෙට ආවේ. අර තිස්සා කියන කාන්තාව මත්තා කියලා සම බිරිඳක් ලෙස හිටපු ප්‍රේත ලෝකේ දැන් ඉන්න කාන්තාව ඇයට පෙනී හිටපු වෙලාව ඇහුවා. ඊටස් කියනවා එයා කියන මේ මත්තා කියන ප්‍රේති කියනවා මං ඒ කාලේ හරි නපුරුයි කියනවා. මනුස්ස ලෝකේ වාසය කරද්දි මං හරි නපුරු කෙනෙක් කියනවා. ඒ වගේම මම පරුෂ වචන හරියට කිව්වා කියනවා. නපුරු දැන් නපුරු කෙනා පරුෂ වචන කියනෝනේ ගොඩක් වෙලාවට. හිතට අමනාපය ආපු ගමන් පරුෂ අනුන්ට පරුෂ වචනේ නිඳා පහස කරනවා. ඒක තමයි මම හරිම නපුරු කෙනෙක් මම පරුෂ වචන කිව්වා. ඒ වගේමයි මම ඉරිසියා කළා. ඉරිසියාමි කළා. හරිම ඉරිසියාවන්ත කෙනෙක් හිටිය තමයි වාසය කළේ. ඒක අපේ යට ගොඩක් තියෙන එකනේ මේ මිනිස්සුන්ට. මනුෂ්‍යයන්ට හරියට මේ ඉරිසියාව කියන එක දැන් අපි ලංකාව වගේ ගත්තොත් නම් අතිශයින් ඉරිසියාව කියන එක හිතා ගන්න බෑ. මේ මිනිස්සයා චූටි දෙයටත් ඉරිසියා කරනවානේ කියන මම ඉරිසියා කළා කියනවා. මම මසුරුයි කියනවා. මසුරුයි කියලා කියන්නේ අපි තව සරලව කිව්වොත් එහෙම මේ තවත් තමන්ගේ දේ තවත් කෙනෙක් පාවිච්චි කරන්නට කැමති නැහැ. මේ කෛරා ටිකයි කපටි. මං නපුරු වචන කතා කරලා තමයි මේ ප්‍රේත ලෝකේ ඉපදුනේ. නපුරුකම නිසා, පරුෂ වචන කතා කිරීම නිසා, ඉරිසියාව නිසා, මසුරුකම නිසා, කෛරාටි කපටි වැඩ කළා තමයි මම ප්‍රේත ලෝකේ මට ඉපදෙන ස්ථිද්ධ වුනේ. ඒ කරපු පාප කර්මය නිසා කියන්නේ. ඊට පස්සේ මේ තිස්සා කියන මේ සිල්වත් කාන්තාවට මෙයා කියන්නේ මතක් වෙනවා. මොකද එකට වාසය කළා මෙයා කලින් මැරළනේ. ඔයස් තිස්සගෙන ඔව් ඔබ කියන හැම දෙයක් මට මතකයි කියනවා. ඒ කාලේ ඔබ හරි නපුරුයි තමයි කියනවා. මම දැන් අහන්නේ මට දැනගන්න කැමති ඔබේ මේ ප්‍රේතික මුළු ඇඟේම පස් තියෙනවා. ඇඟ පුරාම පස් තැවරිලා. අහනෝ මේ තිස්ස අහන අර මත්තා කියන ප්‍රේතිගේ ඔබේ ඇඟ පුරාම මේ පස් තැවරිලා තියෙන මොකක් නිසාද කියලා අහනවා. මේ පස්තවරෙන් ඔබේ ඇඟේ ඔබ කරපු පාප කර්මය මොකද්ද කියලා අහනවා. බලන්න මේ කරන කර්මයන්ගේ විපාක. ඒකනේ බුදුරජාණන් වදාළේ පව් කියන જાතිය තථාගතයන් වහන්සේ වදාරන්නේ පව් කියන જાතිය එලිපිටවත් රහසේවත් කරන්න එපා කියලා. මිනිස්සු පව් කරනවා, හොරෙන් කරනවා, විවෘතව කරනවා. හැබැයි ඒ කර්මයන්ගේ විපාකය තමයි තෙද්දී. අපි අහලා තියෙන්නේ නේද? කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට පව් දැඩිවේ දුක්සේ. මුලාවට පත් වුණාට පස්සේ, රාගයට යට වුණාට පස්සේ, දේසීට යට වුණාට පස්සේ කරන පව්
මිහිරි වගේ පේන්න කරද්දි. හැබැයි විදවන්න යද්දි තමයි එයාට ඉතා විශාල දුකකට පත්වෙන සිද්ධ වෙන්නේ. එතස අහනෝ මේ තිස්සා කියන මේ සිල්වත් කාන්තාව මේ මත්තා කියන තමන්ගේ එකම ස්වාමියාගේ බිරිඳ වෙලා මිය පරලෝකින් ප්‍රේත ලෝකේ ඉන්න මේ මත්තා කියන ප්‍රේතින් අහනවා ඔබේ ඇඟේ පුරාම පස් තැවරිලා මොකක් නිසාද කියලා අහනවා මේ පස් තැවරුනේ. ඊට පස්සේ කියනවා මේ ඔබ හොඳට මේ හිස සෝදලා නාල පිරිසුදු වෙලා හිටියා. එතකොට ලස්සනට ඇඳගෙනත් හිටියා. හොඳට නාලා පිරිසුදු වෙලා මේ ඇඳගෙන හිටියා. එතකොට මං කළෙත් ඔබට වඩා ලස්සනට තව තවත් අලංකාර වෙච්ච එකයි. දැන් ඉරිසියාව නපුරු කාන්තාව කරන්නේ හැමතිස්සේ පිළිගන්න හිතන එකනේ. නපුරු කෙනා හිතන්නේ එයාට වඩා මං හැඩවෙන්න ඕනේ. එයා පරදවා මං හැඩවෙන්න ඕනේ කියලා කියනවා. ඔබ හොඳට පිරිසුදු වෙලා නාලා ලස්සනට ඇඳුම් ඇඳගෙන සැරසිලා ඉන්නකොට මං මට ඉරිසියාව ඇති වෙලා මම කළේ මොකද්ද? ඔබට වඩා හැඩවෙන්න උත්සාහ කළා. ලස්සන වෙන්න උත්සාහ කළා. අලංකාර වෙන්න කල්පනා කළා. ඊට පස්සේ එතකොට මම එහෙම ඔබටත් වඩා ලස්සනට ඇඳුම් ඇඳගෙන ලස්සනට ඉන්නකොට ස්වාමියා, ඒ කියන්නේ මහත්තයා මේ ඔබ ළඟට ඇවිල්ලා තමයි කතා කළේ. ඒ තිස්සා කියන කාන්තාවත් එක්ක තමයි මේ මහත්තයා කතා කරලා තියෙන්නේ. එතකොට මට පුදුමාකාර ඉරිසියාවක් හිතේ ඇති වුණා. දැන් මනුස්ස ලෝකෙදී අපි කරන කර්මයන් දැන් අපිට මතක නැහැ. හැබැයි විපාකෙදී එකින් එක මතකයි. දැන් මේ ප්‍රේති කියන්නේ ඔබ ලස්සනට ඇඳගෙන ඉන්නකොට මගේ හිතේ ඉරිසියාවක් හටගත්තා. මට ක්‍රෝධය ඇති වුණා. මං එතකොට මොකද කළේ? මට ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් ලස්සනට සැරසිලා ඉන්න ඔබට පස්සහුරක් අරගෙන ඇඟට ගැහුවා. ඒ පස්සහුරක් අරගෙන ඇඟට ගහපු කර්මයෙන් තමයි මගේ ඇඟ පුරාම පස් තැවරලා තියෙන්නේ. පස් තැවරලා තියෙන්නේ ඒකේ විපාකයට කියන්නේ. හොඳට මතක තියාගන්න පින්වත්ති, ඉරිසියාකම් කළා වගේ නෙමෙයි, නපුරුකම් කළා වගේ නෙමෙයි මේ ලෝක ධර්මයක් තියෙනවා. විපාක වින්ද යුතු යම් කර්මයක් කරයිද ඒක විපාකේ අවසන් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වදාළනේ. දැන් බලන්න කියනවා මම නපුරු සිතින් ක්‍රෝධ සිතින් ඔබ ලස්සනට සැරසිලා ඉද්දි ස්වාමියා ඔබ සමග ඇවිල්ලා කතා බස් කරද්දි මම කළේ මොකද්ද? පස්සහුරක් අරගෙන ඔබට ගැහුවා කියනවා. ඒකේ කර්මයෙන් කියනවා මම මේ ප්‍රේත ලෝකේ ඇවිල්ලා මෙච්චර දුක් විඳිනවා වගේම ඇඟ පුරාම පස් තැවරලා තියෙන්නේ. එතකොට මේ ඊට පස්සේ තිස්සා කියන ඔව්ව මට මතකයි මම ලස්සනට සැරසිලා ඉන්න වෙලාවක ඔබ මගේ ඇඟට ඇවිල්ලා පස්සහුරකින් ගැහුවා. මේ කාන්තාව කේන්ති ගන්න එක නෙමෙයි. මේ කාන්තාව බොහොම ඉවසන සිල්වත් ගුණවත් ඒ ඕනම දුක් පීඩාවක් අභියස ඉවසන්න පුළුවන් කාන්තාවක් තමයි තිස්සා කියන කාන්තාව. එතුමිය සිල්වත් කෙනෙක්. එතුමිය ගුණවත් කෙනෙක්. ස්වාමි භක්තිය තියෙන බොහොම යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි තිස්සා. ඒතකොට කියන මට මතකයි ඔබ මට පස්වලින් මම ලස්සනට සැසිලා ඉන්නකොට ඔබ මට පස්වලින් ගැහුවා මට මතකයි කියලා. එතකොට මේ පස්වලින් ගහපු එකේ කර්මයෙන් තමයි ඔබට විපාක තියෙන්නේ කියලා දැන් මම ඒක දැනගත්තා. මේ මට දැනගන්න කැමති, මං කැමති දැනගන්න මේ ඔයා මුළු ඇඟම ප්‍රේතින් හර ඔබ මුළු ඇඟම කස කසාන ඉන්නේ. මුළු ඇඟම මෙයා කහනවා මේ ප්‍රේති. මුළු ඇඟම කසනවා. ඊට පස්සේ අහනවා ඔබ මේ මුළු ඇඟම කසන්නේ මොකක් නිසාද කියලා අහනවා. ඊට පස්සේ මේ කියන මුළු ඇඟම කසන්න හේතුව තමයි ඔබත් මමත් දවසක් බෙහෙත් හොයාගන්න කියලා වනාන්තයට ගියා. ඉතින් වනාන්තයට එක එක බෙහෙත් වර්ග හොයාගන්න ඔබත් මමත් බෙහෙත් හොයාගෙන වනාන්තයට ගියාම ඔබ බෙහෙත් හොයාගෙන ආවා. මම කහඹිලියාගෙදි අරගෙන ආවා. කහඹිලියාගෙන කියලා තියෙන අර ගෑවුණු ගමන් කසන. එතකොට තිස්සා කියන කාන්තාව බෙහෙත් හොයාගෙන ආවා. මේ නපුරු මත්තා කියන කාන්තාව මොකක්ද අරන් ආවේ? කහඹිලියාගෙදි අරගෙන ආවා. මම කහඹිලියාගෙදි අරගෙන ඇවිල්ලා ඒක ඔබ දැනගෙන මම කහඹිලියාගෙදි ගෙන ආවා කියලා ඔබ දැනගෙන හිටියේ නැහැ. හැබැයි මං ඒ කහඹිලියා ඔබ නිදන ඇඳේ
විසිරෝල දැම්මා. ඒ කාන්තාවගේ ගෑවෙන තිස්සාගේගේ ගෑවෙන්න කියලා විසිරෝ. එතකොට බලන්න ඉරිසියාවෙන් මේක කරන්න, ඉරිසියාවේ වෛරය ක්‍රෝධය පලිගැනීම මේකෙන් තමයි කරන්නේ. දැස් කියන මම කහඹලි අරන් ඇවිල්ලා ඔබේ ඇඳේ විසිරෙව්වා. ඒ කර්මයෙන් කියන මම පේත ලෝකෙ ගිහිල්ලා දැන් පේත ලෝකෙ උපන් දවස් ඉඳන් ඇඟ කසනවා. ඇඟ කසනවා. කස මේ කියන මේ මත්තා කියන පේත කියන මේ කහඹලියාගේදී ඔබේ ඇඟේ ඇඳේ අතුරුපු නිසා කියනවා. ඒ කර්ම විපාකයෙන් කියන මගේ මේ මුළු ඇඟම මම මේ කසන්නේ. බලන්න පේත ලෝකෙ දුකටපත් වෙලා කන්න නෑ, පිපාසයට දෙයක් නෑ, ඇඳුමක් නෑ. ඊළඟට කෙට්ටුයි නහරවැල් පේනවම ඇටකටු ටික ඉලිප්පිලා. ඉතාම විරූපී ශරීරයක් කියලා මේ කාන්තාව පේත ලෝකෙ උපන්නේ. කියනවා කහඹලියා ගෙඩිවල ගෙඩි ඔබේ ඇඳේ විසිරූපයේ කර්මයෙන් කියනවා මං මේ පේතියක් කියලා උපන්නේ. ඒකයි මනුස්සලකම කරන්න පුළුවන් කර්ම. කට දිව නැවෙන නැවෙන විතර වචන කතා කරන්න පුළුවන්. හැබැයි ඌකේ විපාකේනකොට තමයි අඬන්න වෙන්නේ. හිතින් ඕන ඕන දේවල් හිත හිතා ඉන්න පුළුවන්. හැබැයි හැම එකකම චේතනාත්මකව සම්බන්ධ නිසා කර්මය රැස් වෙනවා. නිසා පිරිහුණු මනුස්ස ලෝකයක ඉන්න අපිට මේ ධර්ම දායාදේ නොකරගෙන කරගන්න බැරි වුණොත් මේ තමයි පරලෝවෙන් පස්සේ පරලෝවට වෙන අපේ මරණය පස්සේ පරලෝ උපන්නම් වෙන සිද්ධිය. කියනොත් කහමිලියේදී අතුරුපු නිසා මුළු ඇඟම කසන්නේ ඒක විපාකෙටයි කියනවා. ඊට පස්සේ කියනවා මේ ඊට පස්සේ කියන ඔව්ව මට ඒක මතකයි. මම දැන් ඒක ඔබ ඇඟ කහන්නේ ඇයි කියලා දැනගත්තනේ තිස්සා කියනවා. තිස්සගේ තරහක් නැහැ. ඒ තිස්සා කියන කාන්තාව අර මත්තා කියන පේති දැන් මේ පලිගත්ත කියන එක මතකයි. නමුත් අමනාපයක් නැහැ. කියන ඔව්ව මට මතකයි මේක ඔබ මෙහෙම කළා කියලා මට මතකයි කියලා කියනවා. එතකොට කියනවා මම තව දෙයක් දැනගන්න කැමතියි. ඔබ ඒ කාලේ කහඹලියා විසෝල් දැම්ම තමයි මම දැන් අහන්නේ වෙනින් එකක්. ඔබ ඉතින් ওই නිර්වස්ත්‍රෙන් වයින්නේ ඇයි? ඇඟේ නූල් පොටක් නැතුව වාසය කරන්නේ ඇයි කියලා අහනවා. ඇඟේ නූල් පොටක් නැතුව වාසය කරන කරපු කර්මය මොකද්ද කියලා අහනවා. දැන් පේතින් තමු තනි පේතිගේ ඇඟේ කිසිම ඇඳුමක් නූල් පොටක්වත් නැහැ නිර්වස්ත්‍රයි පේති. කියන දවසක් යාළුවෝ ඔක්කොම එකතු වුණා. යාළුවෝ එකතු වෙලා මොකක් හරි උත්සවයක් එකතු වෙලා එතන නෑදෑයොත් එකතු වුණා. ඒකට මගේ ස්වාමියාත් එක්ක එන්න කියලා ආරාධනා ලැබුණේ ඔබටයි. එතකොට මේ දෙන්නම බිරිඳෑවරු සම බිරිඳෑවරු. නමුත් ආරාධනාව ලැබුණේ ස්වාමියාට මේ මහත්තයාටයි තිස්සා කියන බිරිඳටයි තමයි ඒ උත්සවයට එන්න කියලා ආරාධනා ලැබුණේ. එතකොට අර ඒ කාලේ දැනගෙන තියෙනවා මේ කාන්තාව හරි නපුරු ක්‍රෝධ කෛරාටික පලිගන්න මේ ඉර්ෂ්‍යාකාර කාන්තාවක් කියලා ඒ කාලේ එහෙනම් මේ මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා. එතකොට ආරාධනා කරලා තියෙනවා අපේ මේ උත්සවයට යාළුවොත් එනවා, ඥාති සියලු දෙනා එනවා, තිස්සා සමග එන්න කියලා මහත්තයාට ආරාධනා කළා. එතකොට මට ආරාධනාවක් ලැබුණේ නැහැ. එතකොට ආරාධනාවක් නොලැබුණාම මොකද වෙන්නේ? ධර්මයේ නොපෙහෙච්ච චරිතයට ඉරිසියා වෙනවා. ඉරිසියාව ආවා. එතකොට මම මොකද කළේ? ඒ ආරාධනාව මට ඒ උත්සවයට එන්න මට ආරාධනාව නොලැබුණ නිසා මට ඉරිසියාව නිසා මම මොකද කළේ? ඔබට අයිති ඇඳුම් ටික හොරකම් කළා. බලන්න හිත පිරිහුණාම හිතක ස්වභාවය කොච්චර ලාමක බවට පත් වෙනවද කියලා. මොකද කළා කියන්නේ මම ඔබේ සියලු වස්ත්‍ර සොරකම් කළා. හැබැයි ඔබ මම මේ ඇඳුම් සොරකම් කරන බව දැනගෙන හිටියේ නැහැ. අන්නේ ඇඳුම් සොරකම් කළ කර්මයේ විපාකය නිසා තමයි මම ප්‍රේත ලෝකේ නිර්වස්ත්‍රව ඉන්නේ. ප්‍රේත ලෝකේ නිර්වස්ත්‍රව ඉන්න කර්මය මොකද්ද? අර තිස්සා කියන අර සිල්වත් කාන්තාවගේ ඇඳුම් ටික සොරකම් කළා. අර උත්සවයට ආරාධනාව ලැබුණේ නැහැ කියන ඉරිසියා සිත නිසා. ඊට පස්සේ අර තිස්සා කියන කරුණාවන්ත සිල්වත් කාන්තාව කියනවා මේ ප්‍රේතිට ඔබ කියන ඕක මට මතකයි. ඔබ කියන ඕක මට සිහි කරගන්න පුළුවන්. ඔබ මගේ ඇඳුම් ටික සොරකම් කළ බව මට මතකයි. මං කැමති ප්‍රේතිකෙන් වෙන කරුණක් දැනගන්න. අහන ඔබගෙන් මම වෙන කරුණක් දැනගන්න කැමති.
ඔබේ මුළු ශරීරයේම මේ අසුචි ගඳක් එනවනේ. හරීම දුර්ගන්ධයක් හමනවා කියන මේ ප්‍රේතියන්ගේ අසුචි ගඳක් එනවා කියන. අසුචි ගඳක් එන්න ඔබ කරපු කර්මය මොකද්ද කියලා අහන. මේ ප්‍රේතිගේ මුළු ඇඟෙම අසුචි ගඳ එනවා. ඒතර අහනවා අර තිස්සා කියන කාන්තාව මේ ප්‍රේතිගෙන් ඇයි මේ ඇඟේ ගඳ එන්නේ කියලා. කියනවා මේ ඒ ප්‍රේති කියනවා ඔබ සතුව තිබුණු සුවඳ වර්ග මල් මාලා වටිනා සුවඳ විලවුන් මං ඔක්කොම වැසිකිලි වලකට දැම්මා. දැන් තිස්සා කියන කාන්තාවට යම්කි සුවඳ වර්ග මල් මාලා සුවඳ විලවුන් මොන හරි තිබුණා නම් ඒ සියලුම දේවල් මෙයා ගිහිල්ලා වැසිකිලි වලකට දාලා අදත් මිසු කරනවනේ. පිරිසියාව හටගත්තට පස්සේ කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද හිත හිතාගන්න අමාරුයි. ඉරිසියාවෙන් ඉරිසියාවම මිනිසුන්ගේ හිතවල ඉරිසියාවම තමයි ප්‍රකට වෙන්නේ හැමතිස්සෙම. ඒතර මෙයාටත් මොකද ඉරිසියාව ඇති වෙලා සුවඳ විලව මල් මාලා ඊට පස්සේ සුවඳ වර්ග යමක් තිබුණාද ඒ සියලු දේවල් මම වැසිකිලි වලක දැම්මා. ඔබට අයත් ඒ සුවඳ වර්ග සියල්ල සුවඳ විලව සුවඳ වර්ග මල් මාලා වැසිකිලි වලක දාපුගේ කර්ම විපාකය නිසා තමයි මගේ ශරීරයේ අසුචි ගඳ ගහන්නේ. අසුචි ගඳ ගහන්නේ ඒ නිසා කියලා. තිස්සා කියන අර කරුණාවන්ත කාන්තාව කියනවා ඔව් ඔබ කියන එක මට මතකයි තමයි. මේ මගේ ඒ සුවඳ විලවුන් ආදී දේවල් ඔබ වැසිකිලි වලක දැම්මා කියන එක මට මතකයක් තියෙනවා. ඊට පස්සේ කියනවා මේ දැන් ඔබ සුවඳ විලවුන් ආදී වැසිකිලි වලට විසි කරලා කර්ම විපාකයෙන් දැන් අසුචි ගඳ ගහන කර්මයක් රැස් කරගත්තනේ. එතකොට අහනවා මේ මම දැන් ඒක දැනගත්ත මට මම කැමතියි ඇතින් ඔයා මේ මෙච්චරම දුකටපත් උනේ මහා දුකකටපත් වෙලා තියෙන අපේ වචනෙන් කියන්න බැරි තරම් දුකක් ඒ ප්‍රේතෙට තියෙනවා. තිස්සාන ඇයි කියලා අහනවා ඔබ මෙච්චර දුකටපත් උනේ කියනවා අපේ ඒ ගෙදර තිබුණු ධනය අපි දෙන්නටම සමානව බෙදලා තිබුණා. සමානව ගෙදර ධනය තිබිච්ච ස්වාමියාට අයිති යම් ධනයක් ඇද්ද ඒ සියලු ධනය සමානව බෙදලා මේ ලැබිලා තිබුණා. එතකොට එහෙම ලැබිලා තියෙද්දි දම් පෙන් දෙන්න අවස්ථාව තිබෙද්දි බොහෝ පින් කරගන්න අවස්ථාව තිබෙද්දි මං ඒ පිනක්වත් කළේ නැහැ. දන් දුන්නේ නැහැ. කොච්චර ධනෙ තිබ්බත් දානය කියන එක මම පුරුදු කළේ කෙනෙක් නෙමෙයි. අන්නේ කර්මයෙන් තමයි මම මෙච්චර දුකටපත් උනේ. මත්තාගෙන ප්‍රේති කියනවා. දැන් බලන්න ප්‍රේත ලෝකෙට ගියපු ගමන් එකින් කර්මය එයා දන්නවනේ මෙන්න මේ කර්මෙන් මම විඳවන්නේ. මේ කර්මයේ විඳවන්නේ මේ ඒක තමයි විඳ ඒ කියන්නේ විඳවනවා මේ කර්මය නිසා විඳවන්නේ කියලා ප්‍රේත දන්න කියනවා. මට කොච්චර ධනෙ තිබුණත් මට දන් දෙන්න ඕන කියලා හිතුන්නේ නැහැ. මම පින් කරන්න ඕන කියලා හිතුන්නේ නැහැ. ඒ කර්මයෙන් කියනවා මම මෙච්චර දුකටපත් උනේ. ඊට පස්සේ කියනවා ඊට පස්සේ තිස්සා කියනවා මම ඔබට ඒ කාලේ මනුස්ස ලෝකේ ඉන්නකොට මෙහෙම කිව්වනේ කියනවා. ඔයා නම් කරන්නේ පවුම තමයි. පව් කරලා නම් සුගතී යණේක ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මං කිව්ව නේද කියලා අහනවා. මේ පේජර 30 කේනවා. ඒ කාලේ කිව්වකින් ඔබ මේ විදිහට පව් කරනවා. ඒතර මේ විදිහට පව් කළා සුගතියක් නම් ලබන්න වෙන්නේ ලේසියෙන් ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා මං කිව්ව නේද කියලා අහනවා. එතකොට මම එහෙම කිව්වහම මේ පව් කරගන්න එපා පින් කරන්න මේ පව් කළ සුගතී යණේක ලේසි නැහැ කියලා ඔබ කිව්වහම මේ ඔබ තිස්ස කියනවා මේ මත්තා කියන පේතිට ඔබ සැලකුවේ මං තනිකරම ඔබට විරුද්ධව කටයුතු කරනවා කියලා තමයි කෙනා හිතුවේ. එහෙම තමයි අර මෝඩ කෙනා හිතන්නේ. අයෝනිසෝ මනසිකාරය ඇති වෙච්ච කෙනා හිතන්නේ. ඉරිසියාව ඇති වෙච්ච කෙනා හිතන්නේ හොඳ දෙයක් කළාත් මේ මට විරුද්ධව මේක කළේ මගේ පරිගන්නයි කළේ කියලා තමයි හිතන්නේ. ඒක තමයි මේ මෝහයේ කියන එක තියෙන බරපතලකම. කියලා ඔබට මම කිව්වහම පව් කරන්න එපා මේ පව් වලින් සුගති උපදින්න බෑ. දුගති උපදින්න වෙනවා සුගති උපදින එක ලබන්න බෑ කියලා කිව්වහම ඔබ හිතුවේ මම ඔබට විරුද්ධකාරියෙක් කියලා තමයි හිතුවේ කියන්නේ විරුද්ධකාරියක් හැටියට සලකනවා කියලා තමයි කියන්නේ ඔබ හිතුවේ. ඒ වගේම ඔබ මට ඉරිසියාකම් කළා තිස්සා කියනවා ඔබ මට ඉරිසියාකම් කළා. දැන් ඉතින් පේනවනේ මනුස්ස ලෝකෙදී ඉතින් පෞටික විපාක දෙන හැටි කියලා කියනවා. දැන් ඔබට තේරෙනනේ පව ඒ විපාකය. ඊට පස්සේ කියනවා ඔබ ගෙදර හිටපු ඔබේ ගෙදර හිටපු දාසියක් මේ ඔබ පැළඳු ආභරණ දැන් පරිහරණය කරන්න කියලා. දැන් අර ඉරිසියාවේ ලෝභකමින් මසුරුකමින් එයා පළඳපු ආභරණ දැන් පළඳන්නේ දාසියන් කියනවා. ගෙදර ඉන්න
වැඩකාර කෙල්ලන් කියන පාවිච්චි කරන්නේ. දැන් පේනව නේද? කියන සදා මේ සැප සම්පත් කියන එක සදාකාලික නෑ කියන කාරණා ඔබට තේරෙන්නව නේද කියලා අහනවා. මේවා සදාකාලික දේවල් නොවේ කියන කාරණා දැන් ඔබට තේරෙන්නව නේද කියලා අහනවා. තිස්සා කියන්නේ. ඊට පස්සේ තිස්සා කියනවා අර පේජිට දැන් බූතනම් මගේ පුතාගේ තාත්තා කඩපිලේ ඉඳන් එනවා. ඒ කියන්නේ මේ දෙන්නගෙම ස්වාමියා එළියට ගිහිල්ලා නගරයට ගිහිල්ලා කියනවා බූත කියන පුතෙක් ඉන්න 38 මේ බූත කියන පුතාගේ මේ තාත්තා දැන් කඩපිලේ ඉඳලා එනවා. එතකොට මම ඔබට මොනවා හරි දෙන්නම්. එතකම් මෙතනින් යන්න ඕනේ නැහැ කියනවා. කියනවා මේ අපේ ස්වාමියා කඩපිලේ ගිහිල්ලා දැන් එනවා. දැන් 30 කියන්නේ. ඔබ එහෙනම් මෙතනින් ඉන්නකෝ දැන් ඒ ස්වාමියාව මම ඔබට මොනවා හරි දෙන්නම් කියනවා. ඊට පස්සේ මේ පේති කියනවා අනේ මම නිර්වස්ත්‍රයෙන් නිර්වස්ත්‍රව ඉන්න මේ විරූපී මේ කටු විතරක් තියෙන නහරවැල් පෑදිලා තියෙන ස්ත්‍රියකට මේක ලැජ්ජාවක් කියනවා. අනේ භූතගේ තාත්තා, ඒ කියන්නේ අපේ ස්වාමියාට නම් මාව පේනින්ට එපා කියනවා. ස්වාමියාට මාව පේනින්ට එපා කියනවා. මේ තිස්සා කියන මේ කාන්තාව කරුණ දැන් මෙච්චර හතුරුකම් කළා තරහක් නැහැ කියලා. ඉතින් එහෙම කාන්තාවකට හැකියාව තියෙනවා නම් ඒක අතිශය දක්ෂතාවයක් තමයි. මෙච්චර හතුරුකම් කරපු ඇඳුම් හංගපු ඊළඟට පස් වලින් ගහපු කහඹිලිය ගෙඩි විසිරෝපු ඇඳේ ඊළඟට සුවඳ විලුම් මේ වැස්කිලි වලට මේ ඔක්කොම දන්නවනේ. අනික ඉතින් මේ නින්දා පහස් කියලා ඉවරෙකුත් නැහැනේ. මේ ඔක්කොම දැනගෙන තිස්සා කියනවා දැන් ස්වාමියා කඩපිලේ ඉඳන් ආවට පස්සේ මම ඔබට මේවා මේ මොනවා හරි දෙන්නම් කියනවා. මේ ඊතකන් ඉන්න කියනවා. ඒතර මෙයා කියනවා අනේ නිර්වස්ත්‍රයෙන් ඉන්න විරූපී ශරීරයක් තියෙන කෙට්ටු ශරීරයක් තියෙන නහරවැල් පැදි ශරීරයක් තියෙන මේ කැත ශරීරය තියෙන මේක ස්ත්‍රීර ලැජ්ජාවට කරුණක් කියනවා. ඉතින් මේ ඒ භූතගේ තාත්තා, ඒ කියන්නේ අපේ ස්වාමියාට මාව නම් පේන්න එපා කියලා මේ පේති කියනවා. ඊට පස්සේ මේ තිස්ස අහන එහෙනම් මම මොකද්ද ඔබට කරන්න ඕන, මම මොනවද ඔබට දෙන්න ඕන කියලා අහන. මම ඔබට යම් දෙයක් දීලා යම් ඔබ සුවපත් වෙනවා නම් ඔබ සැපවත් වෙනවා නම් ඒ මට කියන්න කියලා මම කරන්නම් කියනවා. බලන්න කරුණාවනේ, මෙහෙම කරුණාවක් තමයි භාගතුන් ධර්මයේ තුලින් උපද්දවල දෙන්නේ. ඊට පස්සේ කියනවා එහෙම දෙයක් තියෙනවා මට මොකද උදව්වක් කරන්න පුළුවන් නම් මම ඒක කරන්නම් කියන්න කියනවා. ඊට පස්සේ මේ ප්‍රේති කියනවා තිස්සා කියන අර කාන්තාවට භික්ෂු සංඝයාගෙන් සංඝය හැටියට භික්ෂුන් වහන්සේලා හතර නමකුයි, භික්ෂු සංඝයාගෙන් සංඝය හැටියට හතර නමකුයි, ඒ වගේම පුජ්ජලික වශයෙන් භික්ෂුන් වහන්සේලා හතර නමකුයි, සංගරත්නේ පොදුවේ සීකරන හතර නමකුයි, සංගරත්නේ වෙන්වෙන් වශයෙන් පුජ්ජලික වශයෙන් හතර නමකුයි වශයෙන් අට නමක් වඩම්මලා ඒ සංගරත්නයට දානේ පූජා කරන්න, ඒ පින මට අනුමෝදන් කරන්න, එතකොට මම සුවපත් වේවි. දැන් අපි මේ പ്രേත ලෝකෙට මේ මැරලා දැන් මේ මනුස්ස ලෝකෙද පින් කරන්න උනන්දුවක් නැති වුණාට, ධර්මයේ හැටේ උනන්දුවක් නැති වුණාට මේක දුගතියට ගියපු ගම പ്രേත ලෝකයක නිරේක වගේ උපන්නාට පස්සේ මේක හොඳට දැනෙනවා. දැන්ව කියලා කියන්නේ දැන් මෙයාට මතක් වෙනවනේ. දැන් එයා තමයි කියන්නේ මෙන්න මේක නිසා තමයි මගේ ඇඟ කහන්නේ, මෙන්න මේක නිසා තමයි මගේ අසුචි ගඳ, මං නිර්වස්රව ඉන්නේ මේක නිසා, මං දුකට පත්වලා ඉන්නේ මේක නිසා. මේ එකින් එක പ്രേත කියනවනේ තමයි මනුස්ස ලෝකෙද රැස් කරපු කර්මය කියලා. මේ විදිහට දැන් අපි කරන මේ පාප කර්මය අපිට පරලෝකදී මතක් වෙනවා. ඒක සිහි කර කර තමයි විපාක දෙන්නේ. ඊට පස්සේ කියනවා තිස්සා කියන දේ මම මොකද්ද කරන්න උපකාරය කියලා අහුවම කියනවා භික්ෂුන් වහන්සේලා සංඝය හැටියට හතර නමකුයි පුජ්ජලික වශයෙන් හතර නමක අට නමකුයි ගෙනල්ලා ප්‍රණීත අයරෙන් දම්පැන් හදලා ඒ සංඝයාට පූජා කරන්න. පූජා කළා ඒ පිනමට අනුමෝදන් කරන්න. එතකොට මම සුවපත් වෙවි. එතකොට මේ තිස්සා කියන මේ කරුණාවන්ත ස්ත්‍රිය මේ කිසිම අමනාපයක් නැහැ. අර මනුස්ස ලෝකෙදි මට මෙහෙම මෙහෙම කළා කියලා අමනාපයක් නැතුව කරුණාසිතින් මේ බරන් ධර්මයේ හැසිරීමේ ආනිසංසය කරුණාසිතින් භික්ෂුන් වහන්සේලා සංඝය හැට හතර නමකුයි අර කියපු විදියට පුජ්ජලික වශයෙන් හතර නමකුයි වශයෙන් අට නමක් වඩම්මලා මනාකොට දම්පැන් හදලා දම්පැන් ඒ සංඝයාට පූජා කෙරෙව්වා. පූජා කළා සිවුරු පිරිකර සංඝයාට මනාකොට පූජා කළා. ඒ පින් අනුමෝදන් කළා. ඒ පින පුන ඒ සංඝයාට ඒ විදිහට දම්පැන් දීලා සිවුරු ආදී පූජා කරලා පින් දුන්නු සැනින් අර ස්ත්‍රියට ඒ විපාකේ ලැබුණා කියලා. විපාකේ පහළුණා කියලා. මොකද විපාකේ පහළුණේ කෑම හම්බුණා, වස්ත්‍ර හම්බුණා, බොන්න පැන් හම්බුණා. එයාට പ്രേත ලෝකේ අර දානේ විපාකයට සැප පහසුකම් සැප සම්පත් ලැබුණා කියලා. ඒතර බාන මේ සංඝයාට දන් දීම
ඒකයි මේ සංඝයාට දන් දීමේ බුදුරජාණන් වදාළේ පිරිසක් අතර මේ ලෝකේට ඉන්නවනම් පිරිස් යම්කිසි අපි කියන්නේ කණ්ඩායම් සමූහය වශයෙන් ඉන්නවද මේ ලෝකේ යම්කිසි ආගමික කණ්ඩායමක් වේවා ඒ සියලු කණ්ඩායම් අතර සතාගත ශ්‍රාවක සංඝයේ අග්‍රයි කියලා බුදුරජාණන් වදාළේ ඒකයි සංඝයා කියලා සිහි කළ යම පූජා කළොත් ඒකෙන් ලැබෙන පින මහත්ඵලයි. එතකොට මේ කාන්තාව මේ භික්ෂුන් වහන්සේලා අට නමක් මේ හතර නමක් සංඝයා වෙනුනොත් හතර නමක් පුජ්‍යලික වශයෙන් වඩම්මලා සංඝයාට දුන්නු මේ දානේ මේ දානේ පූජා කළ සිවුරු පූජා කළ පින දෙනකොටම ප්‍රේත ලෝකේ ඉන්න ප්‍රේතීට ආහාර වස්ත්‍ර වතුර පැන් ඔක්කොම හම්බ වුණා. සැප සම්පත් ටික ලැබුණා ප්‍රේත ලෝකේ. ඒකයි කියනවා දානේ විපාකය, දානේ ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා. මේ දානේ දීලා දුන්නාම ඇඟ පිරිසිදු වුණා, පවිත්‍ර වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ලස්සන ඇඳුම් වලින් එයා සැරසුණා. නොයෙක් වස්ත්‍රාභරණයෙන් මේ ප්‍රේති සැරසුණා. සම බිරිඳක් වගේ හිටපු මේ වශයෙන් හිටපු තිස්සා වෙත මේ ප්‍රේති ආවා. තිස්සා වෙත මේ ප්‍රේති ආවට පස්සේ තිස්සා අහනවා, පින්වත් දෙව්දුව ඔබ කවුද කියලා අහනවා. දැන් අර කැත ගඳ ගහනේවා, ඊට පස්සේ නහර වැලි ලිපිච්චා, කෙට්ටු ශරීරෙ මුකුත් නැහැ. නැති වෙලා මෙයා සුන්දර ලස්සනට ඇඳගෙන ආභරණ පළඳගෙන ඉතාලම ලස්සනට වස්ත්‍ර වලින් සැරසිලා මේ තිස්සට පෙනී ඉන්න අර ප්‍රේති තිස්ස හිතුවේ දෙව්දුවක් කියලා. ඊට පස්සේ ඔබ මේ දෙව්දුව මේ පින්වත් දෙව්දුව ඔබ හරි ලස්සනට බබලනවනේ. ඔබ හරි ලස්සනට බබලන්නේ අහසේ තියෙන මේ ඖෂධි තාරකාවක් වගේ බබලනවා. අහනවා මේ ඔබට මෙච්චර ලස්සනක් ලැබුණේ මොන වගේ දෙයකින්ද? මොන වගේ පින්කම් කළාද මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොකක් නිසාද කියලා අහනවා. ඊට පස්සේ මේ දැන් තිස්ස හිතුවේ දෙව්දුවක් කියලා. ඊට පස්සේ කියනවා මේ අර මත්තා කියනවා මට කිව්වේ මත්තා කියලා. ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්ස කියලා. අපි දෙන්නම එකම ස්වාමියාගේ සම බිරිඳවරු වෙලා හිටියේ. මං අනේ මං පව් කරගත්තු නිසායි പ്രേත ලෝකේ එන්ට සිද්ධ වුනේ. ඔබ දීපු දාන නිසා තමයි මට දැන් කිසි බයක් නැහැ. ඔබ සංඝයාට දුන්නු දානේ පිරිකර ආදී පූජා කරපු නිසා මට කිසි හිතේ දැන් බයක් නැහැ. പ്രേත ලෝකේ බයක් නැහැ. මං දැන් මේ සතුටින් ඉන්නවා. ඊට පස්සේ මෙයා සෙත් පතනවා. තිස්සා ඔබත් ඔබේ නෑදෑයෝ සියලු දෙනාම බොහෝ කල් ජීවත් වෙත්වා කියලා මේ പ്രേති නොපෙනී ගියා. අපිට මේ පේනවා. අපේ දැන් මේ සිද්ධියේදී අපිට පේනවා හිතේ උපන් අකුසලයේ විසින් අපි කොයි කොයි තැන්වලට අරන් යනවද කියලා. හිතේ උපන් අකුසලයේ ඒකයි දැන් අපිට පේන්නේ මේ ලංකාවේ මිනිස්සු නම් හරියට පිරිහිලා ඉන්නේ. මනුස්සකම් නැහැ, ඉරිසියාව, නිඳා කිරීම, අපහාස කිරීම, ගැරහීම. දැන් ගැරහුම ලබන කෙනාට එකින් පවර් රැස්සෙන්නේ නැහැ. එයා එකින් දුක තියන්නේ නැහැ. ගරහන, නිඳා කරන හැම දෙයකම මේ කටවාචාලකම තියෙන නිසා ගරහ ගරහ නිඳා කර කර හොයන්නේ, බලන්නේ, ඔහේ පෞරස් කර ගන්නවා. ගොඩක් වචනේ. ගොඩාක් වචනේ මේ ලංකාවේ මිනිස්සු පෞරස් කර ගන්න. ඒ මෝඩකම ටික දුරු කර ගන්න. ඔය අනුන්ට බනින්නේ, අනුන්ට ගරහන්නේ දැන් පේනවනේ. කරපු හැම කර්මයකටම විපාක ලැබෙනවා. එකතුනොත් අනුන්ට නිඳා කරනවා. එකතුනොත් අනුන්ගේ අගුණ කතා කරනවා. එකතුනොත් අපහාස කරනවා. එකතුනොත් ධර්මයේ විහිළුවට ගන්නවා. එක කාගේ හරි ජීවිතයක් විහිළුවට ගන්න. මේ හැම එකෙම රැස් වෙන්නේ මොකද්ද? චේතනාත්මකව රැස් වෙන්නේ මොකද්ද? පව. ඒක මේ පාප කර්මයේ කාටද විපාක දෙන්නේ? තමන්ට විපාක දෙන්නේ. තමන් විපාකයට ලක් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ මනුස්ස ලෝකෙට ආපු එක්කෙනාට මේ පව්කන් නොකරගෙන මනුස්ස ජීවිතේ සුවපත් ගත කරන්න කල්පනා කරගන්න. ඒකට මහන්සි වෙන්න. මොකද අපිට ආයි ආයි මනුස්ස එක්කෙන් හම්බෙන්නේ නැහැ. මේ සංසාර ගමනේ තියෙන ස්වභාවය ගත්තාම මිනිස් එක්කනා කෙනෙක් අතිශය දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නේත්‍රයෙන් අවබෝධ කරගෙන අපිට ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා මේ ඉරිසියාකම් අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න එපා. අනුන්ට වලවල් කපන්න එපා. අනුන්ට ඉරිසියා ඊළඟට අනුන් නිඳා කරන්න එපා. ගැරහිලි කරන්න එපා. අනිත් මිනිසුන්ගේ අගුණම දකින්න එපා. මේ මිනිසුන්ගේ ගුණ තියෙනවා. ගුණ දකින්න මේ හොයන්නේ බලන්නේ නැතුව ගරහන්න එපා. මේ ඔක්කොම තමන්ට කර්ම බවට කැරකෙලා එනකොට මේ අර බුදුරජාණන් දේශනා කරන්නේ මේ උඩු කියනවා මේ සිල්වතුන්ට ගුරුවතුන්ට ගරහනවා කියන එක සියුම් දුහවිල්ලක් උඩට දැම්මා වගේ කියනවා.
සියුම් දූවිලි ටිකක් උඩට දැම්මත් එම තමන්ටම කැරකිලා එනවා වගේ මේ සිල්වතුන්ට ගුණවතුන්ට මේ යහපත් අයට ගැරහුවම ඒ කර්මය තමන්ටම එනවා කියලා. ඒ නිසා දැන් අපිට මේ තේරුම් ගත්ත මේ තිස්සා සහ මත්තා කියන මේ විස්තරේ, තිස්සා කියන කාන්තාව හැමතිස්සෙම ඉවසුවා. ඇය කිව්වා පව් කරන්න එපා කියලා. ඇය කිව්වා මේ පව් වලින් සුගතිය යන්නේ නැහැ කියලා. නමුත් ඒ ඉරිසියාකාර මත්තා කියන කාන්තාව හැමතිස්සෙම ඉරිසියාවෙන් කටයුතු කළා. මසුරුකමින් කටයුතු කළා. කෛරාටිකව කටයුතු කළා. ක්‍රෝධයෙන් කටයුතු කළා. මැරිලා කොහෙද උපන්නේ? ප්‍රේත ලෝකේ. සමහරට මෙයා මේ ප්‍රේත ලෝකෙන් චුත වෙලා මේ දුන්නු පිනිවරුණු ගමන් නිරේ තමයි යන්නේ. එහෙමයි මේ කර්මයේ තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නැති එක්කාර තියෙන අනතුරු මේ. ඒ නිසා හොඳට මතක තියාගෙන අවුරුදු 50කට ආපු මනුස්ස ලෝකේ අපි කොයි වෙලාවෙ මේ ජීවිතය අවසන් වෙයිද දන්නේ නැහැ. මේ අවසන් වෙන්න පුළුවන් මනුස්ස ජීවිත හොඳට කල්පනා කරන්න. කල්පනා කළා මේ සිතින් කයින් වචනෙන් රැස් කරගන්න පවු ටික රැස් කරගන්න නැතුව සංවර වෙන්න. මොකද අපි කවුරු හරි නිසා පව් කරගත්ත කියලා හිතන්නකෝ. ඒක එයාට විපාක දෙන්නේ නැහැ, තමන්ට විපාක දෙන්නේ. විපාකෙන් අවසන් වෙන්නේ නැහැ. කරපු කර්මෙ විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ පිරිහෙන ලෝකෙ තුල නොපිරිහින තමයි අපි බුදුරජාණන් සරණ යන්නේ. ධර්මයේ සරණ යන්නේ, සංඝයා සරණ යන්නේ, සීලේ පුරුදු කරන්නේ. පොයට සීලේ පුරුදු කරන්නේ. දන් දෙන්නේ. ඉරිසියාකම් නොකරන්නේ. මේක ධර්මයේ තුලින් තමයි කරගන්න තියෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔහේ මනුෂ්‍ය ජීවිතයේ ගත වෙලා යන්න ඉඩ දෙන්න එපා. මේ බුද්ධ ශාසනය තුළ යම් කිසි පිහිටක් ලබා ගන්න පුළුවන් අවස්ථාවේ ඒ සඳහා මහන්සි වෙන්න. දැන් තේන්නන්නේ තිස්සයි මත්යයි දෙන්නගේ ජීවිත තුළ ගත කරපු හැටි. තිස්සා කියන කාන්තාව සිල්වත් ගුණවත් යහපතේ හැසිරුණු ක්‍රෝධ කරන්නේ නැති පරිගන්නේ නැති මේ කාන්තාවක්. මත්තා කියලා කියන්නේ ඉරිසියාකම් කරන මේ දුස්සීල ජීවිතයක් ගත කරපු කෙනෙක්. දන් ටිකක් දානය මානයක් දුන්නේ නැති කෙනෙක්. දුගති. ඒ නිසා මේකෙන් ඔබ තේරුම් ගන්න ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතය තුළ මේ සීලය පුරුදු කරන්න, ශ්‍රද්ධාව පුරුදු කරන්න, දානෙ පුරුදු කරන්න, ධර්මඥානය ඇති කරගන්න, ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න පුළු පුළුවන් ආකාරයට මේ ධර්මෙ පුරුදු කරගන්න. ඉතින් ඒකට ලැබුණු දුර්ලභ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විස්තරින් අපිට පේනවා මේ ප්‍රේත ලෝකේ බොහෝ අය ඉපදිලා මේ විදිහට කොච්චර දුක් විඳිනවද. දැන් මැරිච්ච සියලු දෙනා අපිට පෙනී ඉන්නේ නෑනේ. කදිස්සියෙන් කෙනෙක් තමයි මේ කාට හරි පෙනී ඉඳලා මේ කියන්නේ. නැත්තම් ඉතින් දිවස්ලාභී ශ්‍රාවකෙක් ඉන්නවනේ මම ප්‍රේත ලෝකේ ඉන්නේ කියලා කියන්නේ. ඒ ශ්‍රාවකයන් විතරනේ කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ මහා දුක්ඛිත භයංකාර ඉරණමකට ගොදුරු වෙන මනුෂ්‍ය ජීවිතේ රැකගන්න, ධර්මයේ පුරුදු කරගන්න, ඒ සඳහා තමයි අපිට මේ අපි ඔබට මේ දහම් කාරණාව කියා දෙන්නේ. ඒ නිසා ඒ සඳහා ඔබට වාසනාව ලැබේවා කියලා අපි සෙත්පතමින් ආශිර්වාද කරනවා සියලු දෙනාටම. අද මේ දහම් දේශනාවේ දායකත්වය දරන්නේ සදහම් වර්ෂා දහම් දේශනාවේ දායකත්වය දරන්නේ ප්‍රංශේ පැරිසී පදිංචි පින්වත් පෝරුවල විද්‍යාලාගේ එම් සංජීවනී මහත්මිය සහ කිතුල්ගල බටකෙන්ද පදිංචි සහෝදර සහෝදරයන් විසින්. ඒ සියලු දෙනාගේ පුණ්‍යානුමෝදනාව තමයි 2022/06/06 දින මිය පරලෝගිය හෙට්ටිකන්ද ගමරාලාගේ මැණිකේ මෑණියන්ට පින් දීම. ඒ මෑණියන්ට අපි පින් දෙමු. ඒ මෑණියන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 8කට පෙර මිය පරලෝගිය පෝරුවල විදන්ලාගේ සිරිසේන පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මව්ටත් පියාටත් මේ පින් අනුමෝදන්ව ඒ මව්පියන් පරලෝ වාසයෙන් මේ පිණින් සුවපත්ව සැපවත්ව මේ බුද්ධ ශාසනය පිහිට ලබන්නට වාසනාව ලබත්වා කියලා අපි සාදු කියලා පින් දෙමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන දෙවියන්ට සියලුම දේවරු මේ පින් අනුමෝදන් වී දේවරු සන්තෝෂයට පත් වී අපට ධර්මයේ හැසිරෙන්න ආශිර්වාද රැකවන සලසත්වා කියලා දෙවියන්ට පින් දෙමු. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සීල් ගුණ දම් පුරණ රටවාසී ලෝකවාසී සීල් සංඝරත්නයට අනගාരികා මෑණියන් වහන්සේට අනගාരിക දූපතුන්ට පින් අනුමෝදන්ව ඊතා සුවසේ පිළිවෙත් පුරා ගන්නට මේ පිනද හේතු වේවා කියලා අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් පින් දෙනම අපිත් මේ පින සතුටින් අනුමෝදන් වෙනවා. ඒකත් ඒ වගේම දායකත්වයේ දරුවෝ එම පවුලල ඉන්න සියලු දෙනාට පින් දෙනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස, කල්යාණ මිත්‍ර ආශ්‍රය පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පින් දෙනවා. ඒ හැමෝටම පින් අනුමෝදන් කරනවා. ප්‍රංශයේ පැරිසි පදිංචි පින්වත් පෝරුවල විදන්ලාගේ එම් සංජීවනී මහත්මිය සහ කිතුල්ගල බටකෙන්ද පදිංචි සහෝදර සහෝදරයන් ඇතුළු සියලු දෙනාට ඒ පවුල්වල ඉන්න හැමෝටම මේ පින් අපි සතුටින් අනුමෝදන් කරනවා. එම් සංජීවනී මහත්මිය,
ඒ කිතුල්ගල බටකෙන්ද පදිංචි සහෝදර සහෝදරයන් ඇතුළේ පවුලවල ඉන්න දුවදරුවා මව් දෙමව්පිය හැමෝටම මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමෝටම පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලු දෙනාට රටවාසී ලෝකවාසී ගෞතම සසුනේ පහන් සිත් ඇති හැමෝටම පින් දෙනවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් පින් දෙනවා. හැමෝගෙම ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ පින්දහම් කරගෙන සීලාදී ශ්‍රද්ධාදී සීක ධර්මයන් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගීමට ධර්මයේ පුරුදු කරන්නට සියලු දෙනාටම වාසනාව ලැබිත්වා. කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ සඳහා ලැබේවා කියලා පුණ්‍ය ආනුමෝදනා කරනවා. සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, දෙවියන්ගේ රැකවරණ ලැබේවා, බුද්ධ ශාසනයේ ධර්මයේ පුරුදු කරන ලැබේවා කියලා පුණ්‍ය ආනුමෝදනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.